ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන් ලක්ෂයේ ඉක්මවයි. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ පසුබෑමකට ලක් වේයයි බිය පළවීමත් සමග ආසියානු කොටස් වෙළඳපොළ නැවතත් පහත වැටී තිබේ. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත ආසියානු රටවලට කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. සංචාරක කර්මාන්තය, ව්‍යාපාරික ගමන් මෙන්ම භාණ්ඩ හා සේවා සැපයුම් වැනි ක්ෂේත්‍රවල තියුණු පහත වැටීමක් සිදුවනු ඇතැයි එම බැංකුව පවසා තිබේ. වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත බව හේතුවෙන් ආර්ථික අලාභය කෙතරම් අරපතල විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත. විශේෂණවලින් හෙළිවන කරුණු අනුව ඇමරිකානු ඩොලර් බිලියන 77 සිට ඩොලර් බිලියන 347 දක්වා ගෝලීය දළ දේශීය නිෂ්පාදනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 0.01 සිට 0.04 දක්වා බලපෑම එළවිය හැකිය. මේ වන විට ලොව පුරා සිටින කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවා. චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මාර්තු 10 වෙනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ එසේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන ඇති බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. එම කාලය ඇතුළත සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් විනි. බෙතලෙහෙම නිරෝධායනයට පුද්ගලයින් 7 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඊශ්‍රායල් සහ පලස්තීන බලධාරීන් බෙතලෙහෙම නගරය නිරෝධායනය කිරීමට පියවරගෙන තිබේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පියවර අනුගමනය කිරීමත් සමග කිසිදු පුද්ගලකුට එම නගරයට ඇතුළුවීම හෝ පිටවීම තහනම් බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටි. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පලස්තීන අධිකාරිය සමග සමීපව කටයුතු කරන බව ඊශ්‍රායල් රජයේ ක්‍රියාකාරකම් පිළිබඳ හමුදා සම්බන්ධීකාරක පැවසීය. ඉන්දියානු පාරිභෝගිකයින් චීන භාණ්ඩ මගහරි හෝලි උත්සවයට පෙර චීනයෙන් ආනයනික වර්ණ සහ සෙල්ලම් භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියානු පාරිභෝගිකයින් මැලිකමක් දක්වන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර තිබිණි. කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නමුත් මාර්තු 10 වෙනි දින හෝලි උත්සවය සඳහා ඉන්දියාව සූදානම් වෙමින් සිටී. මේ වන විට ඉන්දියාවේ රෝගීන් 31ක් පමණ වාර්තා වී තිබේ. හෝලි උත්සවය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 5ක් පමණ වටිනා චීන භාණ්ඩ තොග ආනයනකරුවන් ගබඩා කර ඇති නමුත් එම භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි වී ඇතැයි වෙළඳ ආයතනවල ඇස්තමේන්තු උපුටා දක්වමින් වාර්තා කර තිබිණි. මෙම වසරේ හෝලි උත්සවය සඳහා පැවැත්වෙන විශාල මහජන රැස්වීමවලට සහභාගී නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැනටමත් ප්‍රකාශ කර ඇත. බොලිවුඩ් ඔස්කාර් චිත්‍රපට උළෙල අවලංගු කෙරේ. ආයකාක් බොලිවුඩ් සිනමා සම්මාන උළෙල අවලංගු කිරීමට පියවරගෙන තිබේ. කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ආයකාක් බොලිවුඩ් සිනමා සම්මාන උළෙල අවලංගු කිරීමට පියවරගෙන තිබේ. ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට අකඩමි සම්මාන උළෙල මාර්තු 27 සිට දින 3ක් පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් පවතින තත්ත්වයේ සංවේදීතාව හේතුවෙන් උත්සවය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ. එක්සත් රාජධානිය ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවා. වෛරසය වැළඳී ඇති බවට සැකකර නිවෙස්වලට වී හුදකලා වී සිටින පුද්ගලයන්ට ආහාර ලැබෙන වැඩපිළිවෙලක් ගැන සුපිරි වෙළඳසල් සමග සාකච්ඡා කරමින් සිටින බව බ්‍රිතාන්‍ය රජය පවසයි. ආහාර සැපයුම් නතර නොවන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් BBC සේවයට කියා සිටියේය. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් රජයට තිබෙනවා. ආහාර සැපයුම තුළ කිසිම ගැටලුවක් ඇති නොවන බව අපට විශ්වාසයි, ඔහු පැවසීය. නමුත් එක්සත් රාජධානියේ සුපිරි වෙළඳසල් සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය බැහැර කරමින් පවසන්නේ නිවෙස්වලට ආහාර සැපයීමක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර නොමැති බවය. එමෙන්ම ආහාර සැපයුමට කොරෝනා වෛරසයෙන් බලපෑම එල්ලවීමක් සිදු නොවන බවට සෞඛ්‍ය ලේකම්වරයා දුන් පොරොන්දුව පිළිබඳ ඔවු සැක පළ කරති. එක්සත් රාජධානියේ හිස්වෙමින් තිබෙන සුපිරි වෙළඳසල් කොරෝනා වෛරසය ලොව වටා සිදුවන්නේ කුමක්ද? කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග පුද්ගලයන් 50 දෙනෙකුගෙන් යුක්ත ඉක්වදෝර නාවික නෞකාවක් නිරෝධායනය කර තිබේ. ඉක්වදෝරයේ මේ වන විට 13 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එක්සත් රාජධානියේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 163 දක්වා ඉහළ ගොස් ඇත. රෝගයට ගොදුරු වූවන් සඳහා ප්‍රමාණවත් තරම් පරීක්ෂණ කට්ටල නොමැති බව දවල මන්දිරයේ අද උදෑසන මාර්තු 6 පිළිගැනීමක් සමග ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩොලර් බිලියන 8.3ක හදිසි අරමුදල් සපයන පනතකට අත්සන් තැබිය. එක්සත් ජනපද ප්‍රාන්ත 20ක කොවිඩ් 19 රෝගීන් 200ට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. ප්‍රංශයේ මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 577 දෙනෙකුට වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත. ඉරානයේ තවත් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් තිබේ. එරට පුද්ගලයන් 4747 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. නිදර්ලන්තයේ පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වූ අතර පසුගිය දින දෙක තුළ එරට ආසාදිතයන් සංඛ්‍යාව 82 සිට 128 දක්වා ඉහළ ගොස් තිබේ. ස්පාඤ්ඤයේ පුද්ගලයන් 5 දෙනෙකු මියගිය අතර පුද්ගලයන් 365 දෙනෙකුට ආසාදනය වී ඇත. ස්විට්සර්ලන්තයේ මේ වන විට පුද්ගලයන් 210 දෙනෙකුට ආසාදනය වී ඇති අතර එක් මරණයක් වාර්තා විය. රුසියාව තුළ තවත් රෝගීන් 6ක් තහවුරු වීමත් සමග මුළු ගණන 12 දක්වා වැඩි වී තිබේ.